අයිබන් සුබ දසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත රජේන ඔබ හැමෝම නිරෝගීමත්ව ගෙවන දවසක් බවට පත්වේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අවාසනාවන්ත කතාවකට තමයි දවසේ මුලින්ම මුරපවන්න සිද්ධ වෙන්නේ. ඒකට හේතුව බවට පත්වන්නේ ඊයේ රාත්‍රියේ අපට අහන්නට ලැබුණු සංවේගජනක ප්‍රවෘතිය. ඒ තමයි ජයලාල් රෝහණ විශේෂයෙන්ම නාට්‍ය ශාස්ත්‍රය තුළ ඒ වගේම වේදිකාව තුළ අති දැවැන්ත කාර්යභාරයක් සිදු කළ සරල මිනිසෙකු ලෙසින් කලාව තුළ ඉතාමත් පරිපූර්ණ අත්දැකීම් සමුදායක් සහ බොහෝ දෙනෙකුට කලාව පිළිබඳ කියා දුන්නු කෙනෙක් ලෙස ඔහු හඳුනා ගන්නවා. ජාතික රූපවාහිනියත් එක්ක බොහොම ලිංගතු චරිතයක්. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස වයස අවුරුදු 57 එතුමන් ඊයේ දවසේ රාගම රෝහලේදී ජීවිතක්ෂයට පත් වුණා කියන කාරණය පිළිබඳ කියුණා. අද ඒ පිළිබඳව ප්‍රථමයෙන් ඔහුට ගෞරවයක් වෙනුවෙන් අපි අවධානය යොමු කරනවා. මෞබිම වාර්තාව ජයලාල් රෝහණ කලුරිය කරයි අද මෞබිම පුවත්පතෙන් අප උපුටා ගන්නේ. ඒ අනුව සඳහන් කර කාරණය ඊයේ හදිසියේ රෝගාතුර ඒ මහතා රෝහල් ගත කිරීමට ගෙන යන අතරතුර මියගොස් ඇත. මියන විට 57 වන වියේ පසු ජයලාල් රෝහණ මහතා දෙදරුපියකි. 1964 නොවැම්බර් මස පළමුවන දින උපත ලබා ඇති හෙතම ආනන්ද ශාස්ත්‍රාලයේ මූලික අධ්‍යාපනය ලබා ඇත. පෙරදින විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ජයලාල් රෝහණ මහතා විශ්වවිද්‍යාල කිහිපයක කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. වේදිකාවේ ජනප්‍රිය රංග ශිල්පියෙකු වූ ටෙලිනාට්‍ය රංගනයෙන් අතිශය ජනප්‍රියතාවයට පත්විය. ඉසුරුයෝගය ටෙලිනාට්‍ය රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සුමති සම්මානය හිමි කරගත්තේ. සිකුරු හතේ ඇතුළු චිත්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වී සම්මාන රැසක් දින ඇති ඔහු නාට්‍ය කලා ගන්ත්‍ර කිහිපයක් රචනා කර ඇත. වේදිකා පිටපත් රචනය, ගායනය, වේදිකා අලංකරණය සහ වේශ නිරූපණ ශිල්පියෙකු ලෙස හෙතම දක්ෂතා ප්‍රකට කළේය. ඔහු නාට්‍ය කිහිපයක් ද අධ්‍යක්ෂණය කර තිබේ. අවසන් කටයුතු සම්බන්ධ දින වකවානු තවමත් දැනුම් දීමක් නැහැ. කෙසේ වෙතත් අවාසනාවන්ත සහ වටිනා චරිතයක අහිමිවීමක් පිළිබඳ තමයි අපට ප්‍රථමයෙන් කතා කරන්නට සිදුවන්නේ. අරුණ පුවත්පතෙත් ඒ පිළිබඳ වාර්තා කරනවා. ප්‍රවීණ රංගවේදී ජයලාල් රෝහණ දිවි ගමනින් සමුගණී කියන ප්‍රවෘත්තිය අද අරුණ පුවත්පතත් වාර්තා කර තිබෙනවා ඡායාරූප සහිතව. අප එතනින් පසු අවධානය යොමු කරන්නට සූදානම් අද දවසේදී අනෙකුත් කාරණා දිහාවට. ප්‍රථමයෙන්ම පාස්කු ඉරුදින මුලින්ම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවකට අදාළුණු කාරණය පිළිබඳ කතාබහට ලක් වුණා. එතනදී නිසියාකාරයෙන් යුක්තිය ඉෂ්ට වුණාද කියන දේ පිළිබඳ සමාජය ඇතුළේ ලොකු කතාවක් තිබුණා. ඉන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පත්වන විටදීද ඒ ඉතාමත් ඉහලින්ම ලබා දුන්නු පොරොන්දුවක් බවට පත් වුණා. පාස්කු ප්‍රහාරයට අදාළ වුණු වරදකරුවන්ට දඬුවම් ලබා දීම. ඒ අනුව ජනාධිපති කොමිසමක් පිහිටුවා. ඊට අදාළ වුණු ප්‍රශ්න සටහන් ප්‍රකාශ සටහන් කර ගැනීම සිදු කර අඛණ්ඩව ක්‍රියාවලිය දියත් වුණා. ඒත් එක්කම අද දවසේදී කතාබහට ලක් වෙන්නේ මේක බලාගෙන ඉන්න බෑ. පාස්කු ප්‍රහාරකයින්ට නීතිය ඉටු නොවුණොත් ජාත්‍යන්තර අධිකරණයට යනවා. කාදිනල් හිමියන්ගේ ප්‍රකාශය, ඉෂා රත්නකාරගේ වාර්තාව. පාස්කු ප්‍රහාරයට වගකිවිතු පාර්ශ්වයෙන් එරෙහිව මෙරටදී නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවුනොත් තමා ජාත්‍යන්තර අධිකරණයට යාමට සූදානම් බව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඊයේ පැවසූහ කියලා අද දවසේ වාර්තා කරනවා. අප ඇතුල් පිටුවට යවමු. ඇතුල් පිටුවේ වාර්තා කර තිබෙනවා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් සහ ඉන් අනතුරුව පැවැත්වෙන නඩු විභාගවලින් සාධාරණයක් ඉටු නොවුනොත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන සහයෝගය ලබාගෙන ජගත් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කාදිනල් හිමියෝ පැවසූහ. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද එම පිටපත මේ වනතෙක් නොලැබුණු බවද උන්වහන්සේ සඳහන් කළේය. 2019 අප්‍රේල් 21 වෙනිදා එල්ල වූ පාස්කු ප්‍රහාරයට අදාළව නීතිමය වශයෙන් යුක්තිය ඉෂ්ට නොවුනොත් ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයට ගොස් යුක්තිය ඉල්ලන්නේ දැයි මාධ්‍යවේදිකනගු ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කාදිනල් හිමියන් සඳහන් කළේ. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැවැත්වූ විමර්ශනයේ අඩුපාඩු තිබෙනවා. ඒ අඩුපාඩු මකා ගැනීමට යම් ක්‍රමවේදයක් මා අනුගමනය කරමින් සිටිනවා. කෙසේ හෝ යම් යම් දේවල් වල සත්‍යතාව අපි සොයාගත යුතුමයි. ජනාධිපති කොමිසමේ වාර්තාවේ පිටපතක් අප වෙත ලබා දෙන ලෙස කියා ජනාධිපතිවරයාගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එවිට අපේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැකි. මේ සිද්ධියෙන් බැටකාපු බොහෝ දෙනෙක් මා දිහා බලාගෙන සිටිනවා. ඔවුන්ගේ සිතට සැනසිලි වචනයක් පිට කරන තුරු ඒ නිසා අපට මේක බලාගෙන ඉන්නට බෑ. උන්වහන්සේ ප්‍රකාශ කරනවා කාරණේ සත්‍යයක්. මොකද මේ යුක්තිය බොහොම දැඩි ලෙස බලාපොරොත්තු වෙන කාරණයක්. පාස්කු ඉරුදින මේ ප්‍රහාරයට අදාළ වුණු ජනාධිපති කොමිසමේ ක්‍රියාවලිය පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවට ඇද නීතිපතිවරයා ප්‍රකාශ කළේ මේක සම්පූර්ණ වාර්තාවක්ද, මෙහි සම්පූර්ණ කළ යුතු කාරණා තිබෙනවා කියන කාරණේ. ඒත් එක්ක මේ සම්බන්ධයෙන් BBC වාර්තාවක් පළ වෙනවා. ඒ තමයි මේ පාස්කු ප්‍රහාරය පිටපස්සේ ඉන්දියාව ඉන්නවාද කියන කතාව. ඒකත් එක්ක යලි සමාජයේ කතාවට බාට පත් වෙනවා. ඒ තමයි පාස්කු මේ ජනාධිපති කොමිසම ඇතුළේදී සාරා එහෙම නැතිනම් පුලස්තිනීගෙන් අර කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ පුපුරවාගත් පුද්ගලයාගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම
ගැනීමක් සිදු නොකළේ ඇයි මේ සම්බන්ධයෙන් ඉන්දියාවෙන් ප්‍රශ්න කිරීමක් ඉන්දියාවෙන් මේ සම්බන්ධයෙන් ඇය අත්අඩංගුවට ගැනීමට හෝ යම් ක්‍රියාවලියකට අවතීන නොවුනේ ඇයි මේ කියන කාරණේත් බොහොම පැහැදිලිව තියෙනවා මොකද පුලස්තිනී කියන්නේ මේකේ ප්‍රධාන කොටසක් ඒ නිසා ඇයගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළ යුතුය මේක සමාජය තුළින් නැතිගුණු කාරණයක් මේ පිළිබඳ කාදිනල් නුවන්සෙත් කතා කරනවා ඒ නිසා මේ වාර්තාව සම්පූර්ණ කරගෙන මේක දේශපාලන ක්‍රියාවලියක් නෙමෙයි මේක අහිංසක මිනිස්සු මරා දාපු ක්‍රියාවලියක් ඒට වග කිව යුත්තේ කවුරුන්ද කියන දේ පිළිබඳ පැහැදිලි ලෙසම සත්‍ය මේ රටේ මිනිස්සුන්ට අවශ්‍යයි අද මෝනින් පොක්තේ වාර්තාවට අප අවධානය යොමු කරනවා මේ වාර්තාවේ ඇතුළත කාරණා පිළිබඳ විවිධ මූලාශ්‍ර වලින් මේ වාර්තා කිරීම ඉස්සර රිපෝර්ට් මූඩ්ස් ක්‍රයිම් ක්‍රිමිනල් චාර්ජස් අගේන්ස් ඥානසාර For a leaked role in 2014 Alut Gamariot Sanwan Vartava Tibinne, the final report of the Presidential Commission of Inquiry appointed and investigated the Easter Sunday bomb attack on 21st April 2019 has recommended that criminal charges be filed against Bodubala Sena General Secretary Venerable Galagodathe Ñanasara Thera, the morning exclusively learned. මේ ද මෝනින් පුවත්පතේ වාර්තාව අප පුටා ගන්න. ඒ අනුව ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ යුතුය යන්න මේ වාර්තාවේ සඳහන්ව තිබෙනවා කියන කාරණේ මතු කරනවා. Well placed source told the morning that the recommendation for these charges against the monk pertain to allegation of him having played a role in 16 the racial tension in Alutgama and Beruwala in 2014. Alutgama සහ Beruwala ඇති වුණු සිදුවීම් දාමේ 2014 දී ඥානසාර හිමියන්ගේ මූලිකත්වය ඥානසාර හිමියන් එහිදී යම් ආකාරයකින් ව්‍යංගයෙන් හෝ දායකත්වයක් දැක්වුවා කියන කාරණේ පිළිබඳ තමයි මේ සෝස් එක මූලාශ්‍රය ඇතුව පැහැදිලි කරන්නේ. The mob attacked Muslim that took place in the Alutgama Beruwala and Darga town in Kalutara between 15 and 17 June 2014 resulted at least June 2014 resulted 4 deaths about 80 injuries and damaged the property. The recommendation is said to have been made under the mandate provided to the commission to identify person and organization who aided and abetted the actions that caused racial and religious disturbances ආගමික සහ වර්ගවාදී යම් ආකාරයෙන් ඝට්ටනයන් ඇති කරන්න වූ පාර්ශව කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා මේ කොමිසමට බලය ලබා දී තිබුණා. ඒ කොමිසමට ලබා දුන් බලයත් එක්ක තමයි 2014 දර්ගා නගරය මේ කලුතර මේ ආශ්‍රිතව ඇති වුණා වූ සිද්ධිය සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු කරන්නේ. මේ ද මෝනින් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අප උපුටා ගත්තේ මේ වාර්තා කරන්නේ මේ කොමිසන් වාර්තාවේ පවතිනවා යැයි ප්‍රධාන මූලාශ්‍ර වලින් සපයාගත් තොරතුරු. ඒත් එක්කම අද දවසේදී පුවත්පතේම වාර්තා කර තිබෙනවා පබ්ලිෂින් ඊස්ටර් රිපෝට් නෝ වෙයා ඉස් සයිට් පෙනෙන මානයක මේ වාර්තාව ජනගත කිරීම පිළිබඳ කතිකාවක් නැහැ. නෝ ඩේට් සෙට් ෆෝ නෙසසරි කැබිනට් මීටින් මේ සම්බන්ධයෙන් කැබිනට් රැස්වීම පිළිබඳ නිශ්චිත දිනයක් නැහැ කියන කාරණය ද මෝනින් පුවත්පතේ වාර්තාවමයි පුපුටා ගන්නේ. නෝ ඩේට් හැස් බීන් සෙට් ෆෝ ද ටේබලින් ඔෆ් ද ෆයිනල් රිපෝට් ඔෆ් ද ප්‍රෙසිඩෙන්ෂියල් කමිෂන් ඔෆ් ඉන්ක්වාරි අපොයින්ටඩ් ටු ඉන්වෙස්ටිගේට් ද ඊස්ටර් සන්ඩේ ඇටැක් ඔන් 21st April 2019 ඉන් පාර්ලිමන්ට් විද Special Cabinet of Ministers meeting required to be held before the tabling. සභාගත කිරීමට මත්තෙන් විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් කතිකාවක් තිබුණා. ඒ කැබිනට් හමුවකදී විශේෂ කතාබහකට ලක් කරගෙන පස්සේ තමයි මේ ගෙනා යුතුයි කියලා වාර්තා කර තිබෙන්නේ. While the morning earlier learned from the cabinet spokesman and the minister mass media Kehli Ramukwella has the special cabinet meeting was scheduled to be held on 10th February. The minister told us yesterday that a date was not set for the meeting. 10 වෙනිදාට මේ විශේෂ කැබිනට් සාකච්ඡාව සඳහා දින වෙන් කර තිබුණාද? ඊයේ දවසේදී Kehli Ramukwella අමාත්‍යතුමන්ගෙන් විමසන විට ප්‍රකාශ කර තිබෙන්නේ තවමත් ඒ සම්බන්ධ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ විශේෂිත කැබිනට් මණ්ඩලයේ රැස් වෙලා නැහැ. වාර්තාව තමයි ඉදිරිපත් වෙලා නැහැ කියන කාරණය. මේක තමයි අද දවසේදී බොහෝ පුවත්පත්වල ප්‍රධාන කාරණේ බවට පත් වෙලා තිබෙන්නේ. දිනමින පුවත්පතට අප යනවා කෘෂි කර්මාන්තයේ ගත් විටදී ගෙවුණු වසර තමයි ලංකාවේ අතිවිශාලම වී නිෂ්පාදනයේ සිදු වුණු වර්ෂය. ඒ වී නිෂ්පාදනයේ මිලදී ගැනීමේදී රජයේ දායකත්වයේ කොපමණද කියන කාරණේ පිළිබඳ විවිධ කතිකාවන් නැති වුණා. අප විශේෂයෙන් අපේ මහජන දිනේ වැඩසටහන තුළදී පවා කෘෂි කර්ම අමාත්‍යවරයාගෙන් මේ සම්බන්ධ ප්‍රශ්න කරන විට කියවුණු දේ තමයි ඉදිරියේදී මෝල් හිමියන් මේ රටේ වීමිල තීරණය කරන්නන් බවට පත් නොකර දේශීය වශයෙන් රජයේ මැදිහත් වීම තවදුරටත් වැඩි කරලා වී අලෙවි මණ්ඩලයේ කටයුතු පුළුල් කරලා ඉදිරියේදී මිල තීරණේ මිල පාලක බවට රජයේ පත් කර ගැනීමේ ක්‍රියාවලියට යා යුතුයි කියලා. කොහොම වුණත් මහකන්නේ වී ගන්න කෝටි 1665ක් සම්බා වී කිලෝවට රුපියල් 52ක් නාඩු වී කිලෝවට රුපියල් 50ක් සුළු මධ්‍ය මෝල් හිමියන්ට ණය මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව අප උපුටා ගන්නේ මහකන්නේදී වී මෙට්‍රික් ටොන් 300,000ක් මිලදී ගැනීම සඳහා රුපියල් කෝටි 1665
පහක් රුපියල් මිලියන 16655ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් වෙන් කර තිබේ. තාමත් ප්‍රශංසනීය කාර්මයක්. මොකද මේ පිළිබඳ තමයි දිගින් දිගටම කතාබහට ලක්ුණු කාරණේ උනේ. මේ රජයේ මැදිහත් වීම තවදුරටත් වැඩි කරගත යුතුයි කියන කාරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල තුල ප්‍රකාශයට පත් වුණා. වී සඳහා ඉතාමත් හොඳ සහතික මිලක් ලැබුණා. මොකද මේ ගෙවුණු දශකයේම ගත් විටදී වී සඳහා ඉතාමත් හොඳම මිලක් ලැබුණා. සෞභාග්‍ය දැක්ම ක්‍රියාවලිය තුල සඳහන් වුණු කාරණාත් එක්ක යරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රට හදන සෞභාග්‍ය දැක්මට අනුව මුදල් ඇමති අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි රජය විසින් මේ මිලදී ගැනීමේ වැඩසටහන අකණ්ඩව ක්‍රියාත්මක කරමින් 2020-2021 මහ කන්නේ වී මිලදී ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. ගොවියාට විශේෂ වරප්‍රසාදයක් දීමේ අරමුණින් ආරම්භ කරන ලද තෙතබනේ සහිත වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය මේ මහ කන්නේ දෙලෙසම ක්‍රියාත්මක කරනවා. ඒත් එක්කම සම්බා සහ කීරි සම්බා වී කිලෝවක් ගොවින්ගේ මිලදී ගන්නා මිල මේ කන්නේ රුපියල් 2කින් ඉහළ දැමීමටද කටයුතු කර තිබෙනවා. ප්‍රශංසනීයයි ඒ වැඩපිළිවෙල. මක්නිසාදයක් අපි දන්නවා ගොවීන් කොයිතරම් ප්‍රශ්න සමුදායක මැදද තමන්ගේ මේ කර්තව්‍ය කර්මාන්තේ නියැලෙන්නේ. අන්තිමේදී මේ දේවල් මෝල් හිමියන්ට ගිහිල්ලා ඔවුන් ළඟ ලොකු ස්ටොක් එකක් තියාගෙන ලොකු තොග පවත්වා ගනිමින් වෙළඳපොළ මිල තීරණය කරන්නන් බවට ඔවුන් පත් වෙනවා. එහෙම නොවී රාජ්‍ය මැදිහත් වීම වැඩිපුර කරන්න පුළුවන් නම් ගොවීන්ට සාධාරණයක් කරන්න පුළුවන් නම් අතරමැදියාට යන ලාභයට වැඩිය ගොවියාට සාධාරණයක් වෙනවා නම් ඒක තමයි ගොවි ජනතාවගේ බලාපොරොත්තු බවට පත්වන්නේ. අපි ඒත් එක්කම ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවට යනවා. හොඳයි යලිත් ජාතික පුවත්පත් තොරතුරු සමගින් ඔබ එකතු වෙන්නේ. අපි අවධානය යොමු කරමු අද ඩේලි මිරර් පුවත්පතේ වාර්තාවට. ඒ තමයි ඩේලි මිරර් පුවත්පත දවසේදී වාර්තා කර තිබෙනවා. ඊයේ දවසේදී ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට පැමිණෙනවා. ප්‍රෙසිඩන්ට් විසිට් පාර්ලිමන්ට් fourth visit since August last year agosto sita gewunu varshe me hatarawana watawa parliamentuwata pæmenunu interchamber with prime minister mahinda rajapaksha agramaatya mahinda rajapaksha mahata samagin tamai parliamentuwata pivisima sidu kerune e dawase edi chaya rupa sahita warthawak gene enawa anu daily mirror puwat pate warthawa apu puta gannwa etekama me pilibandawa ada dawase edi dina mina puwat pate warthawata api awadahana yomu karunwa janadhipati gotabe rajapaksha mahata ie perawaruwe parliamentuwata pæminiye perawaru 10:05ta pamana janadhipati පතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අතර පැය දෙකක පමණ කාලයක් හි රැඳී සිටියේ චාරූප සහිත වාර්තාව අද දින මින පුවත්පතෙන් අප උපුටා ගන්නවා. ඒත් එක්කම මෞබිම පුවත්පතට අප අවධානය යොමු කරමු. ඒ තමයි මේ දවස්වල විමල් වීරවංශ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර යම් ආකාරයකින් උණුසුම් කතාබහක් තිබෙනවා. ඒ පිළිබඳ ඊයේ දවසේදී උත්සවයකට සහභාගි වූ විමල් වීරවංශ මහතාගෙන් අදහස් විමසන විටදී මාධ්‍ය ප්‍රතික්ෂේප කරහු ගමන් කිරීම සිදු කෙරුණා. කෙසේ වෙතත් ඊයේ දවසේදීත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඒ මාධ්‍ය හමුවේදීත් විවිධ කාරණා පිළිබඳ අදහස් පළ වුණා. ආණ්ඩු පක්ෂයේ මේ වන විට ඉන්න පසුපෙළ මන්ත්‍රීවරුන් යම් ආකාරයකින් මේකට දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමක් අප දුටුවා. කොහොමුණත් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය වෙලා තිබුණේ මේ සමතේකට පත් කරගත යුතුයි සහ මේව එහෙම ලොකු ප්‍රකාශයක් නෙමෙයි මේක පිළිබඳ කියන කාරණේ පහුගිය පක්ෂනායක හමුවේදී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කර තිබුණා. කෙසේ වෙතත් මේ සියලු දේත් එක්ක තාමත් මේක සමතේකට පත් වෙලා නැහැ. මොකද ඊයේ දවසේදී විමල් වීරවංශ මහතාගේ ක්‍රියාමාර්ගයත් එක්ක මේ සම්බන්ධයෙන් පක්ෂනායකවරු කිහිපයක් එක්ක එකතු වෙලා සාකච්ඡා කිරීමත් එක්ක එතන තවත් කතාබහක් ඇති වුණා. ඒ තමයි එතනදී විශේෂයෙන් උදේගම්මන් පිළ ඇමතුමා ප්‍රකාශ කරේ අපි මේ අලුත් ව්‍යවස්ථාව පිළිබඳ සහ ඉදිරි දේශපාලනය පිළිබඳ තමයි සාකච්ඡා කරන්නේ කියන කාරණය. ඒත් එක්කම භික්ෂුන් වහන්සේලා විශේෂයෙන් මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ පෙරේදා දවසේදී දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරා මේ කාරණේ සම්බන්ධයෙන්. ඒ වගේම ඊයේ දවසේ වෙද්දී තවදුරටත් මේ පිළිබඳ භික්ෂුන් වහන්සේ කතා කරන තැනටපත් වුණා. අද ඒ සියල්ල සම්බන්ධයෙන් පුවත්පත්වල වාර්තා කරනවා. අපි යමු මෞබිම් පුවත්පතේ වාර්තාව. විමල්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් තියෙනවා. ජනපතිට පක්ෂයේ ඉහළ තනතුරක් තිබිය යුතුයි. සතුරාගේ ඌමනාව පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීමයි. අද මෞබිම් පුවත්පතේ වාර්තාවට අප අවධානය යොමු කරන්නේ. ඒ අනුව මේ වෙද්දී ප්‍රකාශ කරන කාර්යන්නේ විමල් වීරවංශ මහතාට ඔහුගේ අවශ්‍ය දෙයක් පැවසීමට ඉඩ තිබෙනවා. එසේම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට දේශපාලන මෙහෙවීමක් සිදු කිරීමට පක්ෂය තුළ ඉහළ තනතුරක් තිබීම වැදගත්යි අප සිතනවා. මේ වෙලාවේ සතුරාගේ ඌමනාව පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීමයි මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ තිබුණු මාධ්‍ය හමුවකදී. ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයක් නොව ත්‍රස්තවාදයක් වන හේයින් මේ ත්‍රස්තවාදය තුරන් කරලීම වෙනුවෙන් මානුෂික මෙහෙයුමක් පැවති බව උන්වහන්සේ පැවසූහ. මේ දිනවල විමල් වීරවංශ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ හටගෙන තිබෙන විවාදාත්මක තත්ත්වය පිළිබඳවද උන්වහන්සේ අදහස් දැක්වූ අතර එසේ අදහස් දැක්වීමෙන් උන්වහන්සේ මේ බව සඳහන් කරනවා. මහින්ද රාජපක්ෂ මහතා පරිණත දේශපාලඥයෙකු ලෙසත්, ගෝඨාභය රාජපක්ෂ මහතා පරිණත පරිපාලකයෙකු ලෙසත්, විවේක බුද්ධියෙන් කටයුතු කරන්නෙක් ලෙසත් ආණ්ඩුවේ සිටින බහුතරයක් මැති
ඇමතිවරු පරිණත දේශපාලකින් ලෙසත් මේ විසඳා ගත යුතු අතර කිහිප දෙනෙකුගේ නොසරු කතා පසෙකලා රට හමුවේ පවතින අභියෝග ජය ගැනීමට සමගියෙන් කටයුතු කිරීම අවශ්‍ය බව උන්වහන්සේ කරන ප්‍රකාශය අද මවුබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වෙද්දී මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පතේ වාර්තාවටත් අප අවධානය යොමු කරමු. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තවත් කතාවක් ගෙනෙනවා. ඒ තමයි විමල් වීරවංශ මහතාගේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් ඔවුන් අනුගමනය කරන ක්‍රියාපටිපාටිය පිළිබඳෙහි වාර්තා කර තිබෙනවා. ඒ අනුව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා ආණ්ඩුවේ ඉඳන් විපක්ෂයේ වැඩබෑ මේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශය. ආණ්ඩුවේ ඉඳන් විපක්ෂයේ වැඩබෑ පසුපෙළ මන්ත්‍රීහු සාමූහික වගකීම කියා දෙති. ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ නවක මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී ඊයේ පැවැත්තුණා. එදී මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අදහස් දැක්වූ අයුරු ඊට සහභාගී වුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ නවක මන්ත්‍රීවරුන් දින්නවා. ආණ්ඩුව ආණ්ඩුවේ වගකීම්ද විපක්ෂයේ විපක්ෂයේ වගකීම්ද ඉටු කළ යුතු බවත් ආණ්ඩුවේ සිට විපක්ෂයේ වැඩ කළ නොහැකි බවත් ආණ්ඩුවේ පසුපෙළ නවක මන්ත්‍රීවරු ඊයේ පැවසූහ කියලා වාර්තා කරනවා ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. ඒත් එක්කම තවදුරටත් වාර්තා කරනවා ආණ්ඩුවේ පක්ෂ අටක නායකයෝ විමල්ගේ ගෙදර චාරූප සහිත වාර්තාව. ඒ අනුව නිමන්ති රණසිංහගේ වාර්තාව අප උපුටා ගන්නේ. ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ අටක නායකින් ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ කොළඹ හතපිහිටි නිල නිවසේදී ඊයේ පස්වරුවේ රැස්වී විශේෂ සාකච්ඡාවක් පැවැත්වූහ කියලා වාර්තා කරනවා. ඒකට පිවිතුරු හිලේරුමේනවා ඒ උදේ ගම්මන්පිල මහත්තයා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දෑසිරි ජයසේකර, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ සහ එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්සන මැති අමතුරුන්ද අපේ ජන බල පක්ෂයේ නායක අතුරුලේ රතන හිමියෝද සහභාගී වුණා කියලා වාර්තා කරනවා අද දවසේදී ලංකාදීප පුවත්පතට. ඒත් එක්කම මේ වෙද්දී වාර්තා කරන තවත් කාරණේ තමයි මවුබිම් පුවත්පතෙන් ප්‍රකාශය. තමයි අතර මේ කාරණා නම් මේ දේශපාලනයත් එක්ක යන සිද්ධිවලට දරුවෝ සහ බිරිඳවරු ආඳා ගැනීම කියන දේ කොයිතරම් දුරට සදාචාරාත්මකවද කියන කාරණේ මඩ ප්‍රහාරවලට එරෙහිව විමල්ගේ බිරියගෙන් CID පැමිණිල්ලක් කියලා වාර්තා කරනවා දවසේදී මවුබිම් පුවත්පත. ඇයි ඒ ගිහින් CID පැමිණිල්ලක් සිදු කර තිබුණා? ඒ විශේෂයෙන්ම මේ අදූෂමාන යම් ආකාරයෙන් වැරදි මඩ ප්‍රචාර ක්‍රියාත්මක වෙනවා. තමන්ට අපහාස වන අයුරින් විවිධ පුද්ගලින් විසින් තමාට එල්ල කරන මඩ ප්‍රහාරවලට එරෙහිව ඇමති විමල් වීරවංශගේ මහතාගේ බිරිය ශශී වීරවංශ මහත්මිය ඊ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා. ඒ පැමිණිලි ඉදිරිපත් කරමින් පසු අදහස් දක්වුවා. ඒ කියන්නේ මීට ඉහතදීද තමාව ඉලක්ක කරගනිමින් විවිධ මඩ ප්‍රහාර එල්ල වූ බවත් ඊට ක්‍රියාමාර්ග ගැනීමට තමා මැදිහත් නොවූයේ ඒවා සත්‍ය නොවන නිසා බවත්, විශේෂයෙන් තම දරුවන් දෙදෙනෙකුගේ මවක් නිසා මෙම චෝදනා තවදුරටත් ඉවසා සිටිය නොහැකි නිසා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඇය ප්‍රකාශ කරනවා. කෙසේ වෙතත් ඇයගෙන් විමසනවා මේ විමල් වීරවංශ අමාත්‍යතුමන්ගේ ප්‍රකාශය සහ මේ කාරණා පිළිබඳ. නමුත් ඇය ඊට අදාළව පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරනවා. අද දවසේදී තවත් කාරණයක් මේ බැඳුම් කර සිදුවීම පිළිබඳවත් මේ රටේ බොහෝ දෙනෙකු ඇස් දල්වාගෙන බලාගෙන ඉන්නවා කවදාද මේකට යුක්තිය ඉෂ්ට වෙන්නේ කියලා. මොකද සාමාන්‍යයෙන් පොඩි වරදක් කරාම දින දඬුවම සහ මේ වගේ මහා පරිමාණ දැවැන්ත වංචා කරාගෙන් පස්සේ මිනිස්සු රටින් පැනලා ගියාම සියල්ලෙම නිදහස්ද කියන දේ හැමෝගෙම තියෙන ප්‍රශ්නය. ඒ නිසා අද පුවත්පතේ වාර්තාවත් මේ අපි උපුටා ගන්නවා. බැඳුම් කර නිකුත් කිරීමේදී කෝටි 5200කට ආසන්න බැඳුම් කර වංචා කළයි රවි අර්ජුන ඇතුළු 11කට නඩු. නඩු විභාගයේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කන ලෙස නීතිපති අගවිනිසුරු ගෙනිල්ලයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීමේදී රුපියල් කෝටි 5200කට ආසන්න බැඳුම් කර වංචා කළයි හිටපු අමාත්‍ය රවි කරුණානායක, හිටපු මහ බැංකුව අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්‍රෙෂරිස් අධිපති අර්ජුන් ඇලෝෂියස් ඇතුළු 11 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට නීතිපති තීරණය කර තිබෙනවා. අදාළ නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණ කටයුතු වල අවසන් කොට නීතිපතිවරයාට උද්ෘත යොමු කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රවි කරුණානායක ඇතුළු 11 දෙනෙකුට එරෙහිව මහාධිකරණයේ හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීරණය කොට ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කර තිබෙනවා කියලා අද දවසේදී අද පුවත්පත වාර්තාව අප උපුටා ගද්දී මේ පිළිබඳව ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාවටත් අප දැන් අවධානය යොමු කරමු. මේ පිළිබඳ විවිධ කෝණවලින් වාර්තා කරන මේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලක් ගෙන යා යුතුයි, ඒ ඔස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතුයි කියන කාරණය. AG ask CJ for trial at bar to try bone scam suspects accused could be charged for criminal misappropriation යනුවෙන් වාර්තා කර තිබෙනවා. ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ චෝදනා යටතේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යටතේ විමසීම සිදු කළ යුතුයි කියන කාරණේ නීතිපතිවරයාගේ ප්‍රකාශයත් එක්ක දවසේදී වාර්තා කර තිබෙනවා කියලයි වාර්තා කරන්නේ ඩේලි නිවුස් පුවත්පතේ වාර්තාව අප උපුටා ගත්තේ. එතනින් පසු බෞබිම පුවත්පතට අපි අවධානය යොමු කරමු.
මේ වෙද්දි පවතින කාරණා පිළිබඳ විවිධ කෝණවලින් විවිධ පුවත්පත් වාර්තා කර තිබෙනවා. යනුව මෞබිම් පුවත්පතේ වාර්තාව මෞබිම් පුවත්පත වාර්තා කර තිබෙනේ තවත් ප්‍රශ්නයක් මේක. අපි බොහොම ගෞරව කරන චරිතවලට එරෙහිව මේ චෝදනා එල්ල වෙන විටදී ඔවුන්ගේ ප්‍රතිරූප පිළිබඳ පැහැදිලි ප්‍රශ්නයක් එනවා. කෝටි 143ක වංචාවකට ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් රිමාන්ඩ් යනුවෙන් අද දවසේදී මෞබිම ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. කෝටි 143ක මුදල් වංචාවක් කළයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විස්තර විචාරක බ්‍රයන් තෝමස් මහතා ලබන 18 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙනිය මහතාත් ඊයේ නියෝග කරනවා. ව්‍යාපාරිකයෙකු වන දිනේෂ් සාෆ්ටර් නැමැති මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය 2019 මාර්තු 20 වෙනිදා කරන ලද පැමිණිල්ලක් ඔස්සේ තමයි මේ විමර්ශනය කෙරෙන්නේ. ප්‍රසිද්ධ නිමියඳුම් සමාගමක ආයෝජනය කිරීමට අතරමැදි වශයෙන් සිටි පැමිණිලි කරුගෙන් රුපියල් කෝටි 143ක මුදලක් වංචා කළ බව මේ පැමිණිල්ලේ සටහන් වෙනවා. ඒ අනුව මේ නිමියඳුම් සමාගම කිසිදු අයුරකින් දැනුවත් වීමක් නොවී ඇති බවට අනාවරණ වූ බවත් සැකකරුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීම අනතුරුව ඊයේ දින අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ හමුවේ කරුණු දක්වනවා. පැමිණිල්ලක් වෙනුවෙන් නීතිඥ අශෝක වීරසූරිය මහතාද පෙනී සිටි අතර පැමිණිලිකාර ආයතනයේ යම් යම් ව්‍යාපෘතීන්හි ආයෝජකින් බවත් ඒ අනුව මේ සැකකරු දැන හඳුනාගෙන සැකකරු ප්‍රසිද්ධ රෙදිපිලි ආයතනයක නිමියඳුන් ගෙන්වන අතරමැදියෙකු ලෙස කටයුතු කරන බව දැනුම් දීමින් පැමිණිලිකරුද ඊට සම්බන්ධ වී ඇති බව අධිකරණය හමුවේ පවසනවා. මේ අනුව කෝටි 100කට අධික මුදලක් මෙම සැකකරු විසින් පැමිණිලිකරුවට වංචා කර ඇති බව නීතිඥවරයා අධිකරණයේදී කියනවා. මේ සැකකරු 1996 දී ක්‍රීඩකයන් පිරිසකෙන් විවිධ හේතු මත මුදල් අය කරගෙන වංචා කර ඇති බවත් කූට ලේඛන පෙන්වා පුද්ගලයන් 15 දිනක පමණ තවත් අවස්ථාවන්වලදී මුදල් වංචා කර ඇති බවත් මේ සැකකරු පිළිබඳ වෙනත් අධිකරණයකද නඩුවක් පවතින අතර මොහුට හැඳුනුම්පත් දෙකක් ඇති බවද නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කරනවා. එසේම සැකකරු පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන අතර සැකකරුගේ අප පනතේ 14 වන ප්‍රගන්ති ප්‍රාකාරව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තමයි දන්වලා තිබෙන්නේ. ඉතින් චෝදනා බොහොමයක් තියෙනවා සහ කාරණා බොහොමයක් තියෙනවා. තම චෝදනාව පමණයි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ දියත් වේවි. ඒ ඔස්සේ කුමක් සිදු වේවිද කියලා අපි බලා සිටමු මේ කාරණේ සම්බන්ධයෙන්. ඒත් එක්කම ඊයේ දවසේදී මේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ විවිධ කතිකාවන් තිබෙනවා. යනුව කෝප් කමිටුවට කැඳවූ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් හරවා යාවයි කිසිම සූදානමක් තිබිලා නැහැ කියලායි වාර්තා කර තිබෙන්නේ. යනුව වාර්තාව අපුපුටා ගන්නවා. කෝප් කමිටුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017-18 කියන මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහයි වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට කෝප් කමිටුවට කැඳපු වෙලාවේ නිලධාරීන්ගේ කිසිම සූදානමක් නැහැ. සූදානම් වෙලා ඇවිල්ලා හිටියේ නැහැ. ඒ හින්දා ආපෝ හරවලා යවලා තියෙනවා කියලා තමයි අද මෞබිම් පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ඒත් එක්කම මේ අධිකරණ ක්‍රියාවලියට අදාළව ගත් විරදී රංජන් පාර්ලිමේන්තු පැමිණීම අත්widetildeවීමට බලකාලන නියෝගය මාර්තු 16 වනදා තෙක් දීර්ඝ කරේ කියලා අද දවසේදී මෞබිම් පුවත්පතේම මේ පිළිබඳ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම තවත් සුවිශේෂී අත්අඩංගුවට ගැනීමක් ඊයේ දවසේදී සිදු කෙරුණා. ඒ පිළිබඳ තොරතුරු අපි දිනමින පුවත්පතෙන් උපුටා ගන්නවා. ඒ තමයි පිළියන්දලදී ඔබට මතක ඇති මද්‍රව්‍ය නිවාරණ කාර්යාංශ නිලධාරීන්ට යම් ආකාරයෙන් වෙඩි තැබීමක් සිදු කරා. පිළියන්දලදී නාකොටික්ලාට වෙඩි තැබූ සැකකරුවෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට. පසුගිය 2017 වසරේ මද්‍රව්‍ය වැටලීමකට ගිය මද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධාරියෙකු සහ ඒ අසල සිටි දැරියකට වෙඩි තබා ඝාතනය කිරීම මෙන්ම තවත් පිරිසකට තුවාල කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වූ මොහොමඩ් මාහිර් මොහොමඩ් නවාස් නැමැති ඉන්දිය ඉන්ටර්පෝල් ශාඛාව මගින් පෙරේද අත්අඩංගුවටගෙන ඇති බව මෙරට ඉන්ටර්පෝල් ශාඛාව වෙත නිල වශයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා කියලා වාර්තා කර තිබෙනවා අද දිනමින පුවත්පතේ. ඒත් එක්කම පසුගියදා පාර්ලිමේන්තුවේදී මරික්කාර් මන්ත්‍රීවරයා විමසීමක් කරන විටදී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් තිබුණා ආදාහනයේ භූමදානය කිරීම සඳහා ඉඩකඩ ලබා දෙනවා කියන කාරණේ. මේක ඇන්සාඩ් ගත වෙලා මේ සම්බන්ධයෙන් කතිකාවක් තිබුණා. සහ ඒත් එක්කම ඉම්රාන් ඛාන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාව මුස්ලිම් ජනතාවගේ අයිතීන් ඇෂුවරන් සහතික කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා කියන කාරණේ ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම මුස්ලිම් මන්ත්‍රීවරු බොහෝමයක් අග්‍රාමාත්‍යවරයාට ස්තුති කර තිබුණා ග්‍රාමාත්‍යවරයාට මේ තීරණය සම්බන්ධයෙන්. හැබැයි ඊයේ දවසේදී මේ සම්බන්ධයෙන් අලුත් කතාවක් ආපහු වෙනවා. ඒ අලුත් කතාවත් එක්ක යලිත් මේ සම්බන්ධ කතිකාව කරලියට පැමිණෙනවා. සහ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවත්වපු මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ විශේෂ කතාබහකට ලක් වෙනවා. අපි අවධානය යොමු කරමු ප්‍රථමයෙන් මේ සම්බන්ධයෙන් අද දිවයින පුවත්පතේ වාර්තාවට. තාක්ෂණික කමිටුවේ අනුමැතිය එනතුරු කොවිඩ් සිරුරු භූමදානයට ගැසට්ටුව ගහන්න බැහැ. ඒ වගේම මරික්කාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය කටවචනයට සීමා නොකර ගැසට්ටුව ගහන්න. කොවිඩ් වැළදී මිය යන පුද්ගලින්ගේ සිරුර භූමදානය කිරීම සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබෙන තුරු නිකුත් කළ නොහැකි බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමිය වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල් මහත්මිය පවසනවා. ඒකට පිළිතුරක් විදිහට තමයි කටවචනයට සීමා නොකර ගැසට්ටුව ගහන්න කියලා මරික්කාර මන්ත්‍රීවරයාගේ ඉල්ලීම වාර්තා කරන්නේ. මේ පිළිබඳ අද පුවත්පතේ තවත් සවිස්තර වාර්තා කිහිපයක් තියෙනවා. අපේට අවධානය යොමු කරමු. ඒ තමයි
මේ වන විට මේ පවතින තත්ත්වය පිළිබඳ දෙපැත්තකින් කතා පළ වෙනවා. ඒ තමයි ඇමතුමිගේ පැත්තෙන් කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලික තීන්දුව කිසිවක් ගන්නෙ නැහැ. කොවිඩ් මෘතදේහ ගැන තීරණය තාක්ෂණික කමිටුවේ එකඟතාවය මත පමණයි. හැබැයි අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳ කතාව හටෙනවා. දැන් ඊයේ දවසේදී කෝකිලා හර්ෂිනී මන්ත්‍රීතුමිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී කියනවා අගමැති ප්‍රකාශ කළේ සාමාන්‍ය මරණ මිස කොවිඩ් මරණ බූමදානය නොවේ. මේ අයගේ ප්‍රකාශය ඒත් එක්කම සමගි ජන බලවේගයේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් යලි ප්‍රශ්න කිරීමක් කරනවා. කොවිඩ් මෘතදේහ භූමදානයට දුන් අගමැතිගේ ප්‍රකාශය විහිළුවක් වීමට ඉඩ නොදිය යුතුයි. සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය. ඉතින් මේක ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. මේක විශේෂයෙන්ම මේ වෙන විට ජාත්‍යන්තර වශයෙන් කතාබහට ලක් වෙනවා. මොකද ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යතුමන් තව නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට පැමිණීම නිමිතයි පාර්ලිමේන්තු ආමන්ත්‍රණය කරන්න සූදානම්. ඔහු ට්විටර් සටහනක් තබනවා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය මත පදනම්ව ඔහු මේ ප්‍රකාශ සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා මේක රාජ්‍යතාන්ත්‍රික වශයෙන් විහිදීගිය කාරණයක් බවට පත් වෙලා තියෙනවා. මේක සාතෘතක විදිහකට කලමනාකරණය කර ගැනීම අත්‍යවශ්‍ය තැනකයි තිබෙන්නේ. ඒත් එක්කම අප එතනින් පසු අවධානය යොමු කරනවා ඔබට මතක ඇති අර දාර්ලුව මේ දුම්රිය ස්ථානයේ ආශ්‍රිතව ගසක කතාව බොහොම කරලියට පැමිණි කතාවක්. එන්වයරන්මන්ට් මිනිස්ටර් ස්ටෑන්ඩ් බයි කරේජස් ෆොරෙස්ට් ඔෆිසර් මේ දේවයන් කියන නිලධාරිනිය පිළිබඳ ඇයගේ ඉදිරිපත් වීම ඇය බොහොම නොබියව ප්‍රකාශ කිරීම පිළිබඳ විවිධ කතා තිබුණා. ඇයට හැබැයි විනය පරීක්ෂණයේ කතිකාවක් ආවා. ඇය නොදන්වා මාධ්‍යයට අදහස් පළ කිරීම කියන කාරණේ ඒ ස්ථානයට යම් මේ කියන කාරණා මත පදනම්ව. ඒ සම්බන්ධයෙන් ඇය වෙනුවෙන් සමාජ මාධ්‍ය ඇතුලේ බොහොම ලොකු හඬක් නැගුණා. කෙසේ වෙතත් මේ වෙද්දි අමාත්‍යවරයාත් ඇය වෙනුවෙන් පෙනී සිටිනවා කියන කාරණේ කියවෙනවා. යනුව there has been a serious lapses on the part of those who conducted the environment study of the Central Expressway project. මධ්‍යම අධිවේගී මාර්ගයේ පරිසර අධ්‍යයනය කිරීම සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. They have not paid attention to the extinctions of the rare plant species Crucea silenica of the Sri Lankan legume in the area marked the clearing, Environment Minister Mahinda Amarawira says. මේ පරිසරය මේ ආශ්‍රිත ප්‍රදේශයේ යම් ආකාරයකින් අවශ්‍ය ව්‍යාපෘතියට සකස් කිරීමේදී මේ ඉතාමත්ම දුර්ලභ ශාකය පිළිබඳ පරිසර අධ්‍යයනය තුළ ඇයි අන්තර්ගත නොවුනේ? ඒ නිසා මේ වෙද්දි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ නිලධාරිනිය වෙනුවෙන් ප්‍රකාශ කරනවා. ඒ කල ක්‍රියාව සාධාරණයි, මේ ආරක්ෂා කිරීම සඳහාගත් ක්‍රියාමාර්ගය කියන කාරණය අමාත්‍යවරයා කරන ප්‍රකාශයත් එක්ක අද දවසේදී වාර්තා කරනවා. ඒත් එක්කම අප උපුටා ගන්නවා මේ වෙද්දි කොරෝනා වෛරසයට අදාළව වුණු වැඩපිළිවෙල රාශියක් දියත් වෙමින් පවතිනවා. ඒ අතර විශේෂයෙන්ම එන්නත් කරන ක්‍රියාවලිය දියත් වෙනවා. China ready with 300,000 doses of vaccine for Sri Lanka despite huge global demand. ජාත්‍යන්තරයේ පවතින දැඩි ඉල්ලුම පසෙකලා ශ්‍රී ලංකාවට ලක්ෂ 3ක් එන්නත් ලබා දෙන්නට චීනය සූදානම්. Chinese embassy says ongoing Chinese New Year holidays will not hamper delivery of consignment. මේ සඳහා එන්නත් ලබා දීම සඳහා මේ පවතින චීන මේ අවුරුදු සමයේ ඒ බලපෑමක් වෙන්නේ නැහැ. The Chinese side already with 300,000 doses of COVID-19 vaccine to be donated to Sri Lanka despite the huge worldwide demand. ලෝකේ පවතින ඉල්ලුම පසෙකලා ලක්ෂ 3ක් එන්නත් ලබා දෙන්න සූදානම් කියන කාරණේ ප්‍රකාශ කරද්දී official insist situation under control. Only 1-1 transmission reported, PHI note rapid spread outside the Colombo. කොළඹින් පරිබාහිරව බොහොම ලොකු ව්‍යාප්තියක් කොරෝනා වෛරසය සිද්ධ වෙලා තියෙනවා කියලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ප්‍රකාශ කරනවා. ඇත්තටම මේ දවස්වල 901 වූ ආසාදි තියෙන ලංකාවේ දෛනික වාර්තා වෙනවා. අපේ රටේ වක්‍රය ගත්තොත් ඍජුව ඉහළ නගින තැනකට මේ වෙද්දි පැමිණ තිබෙනවා. ඉතින් රජයේ මේ සියලුම පාර්ශව දැවැන්ත ක්‍රියාවලියක් අනුගමනය කරමින් සිටිනවා. ඒත් එක්කම අපි අවසාන වශයෙන් අද දවසේදී Daily News පත්පතේ වාර්තාවකටත් අවධානය යොමු කරනවා. Daily News පත්පත වාර්තා කර තිබෙනවා මේ එන්නත සම්බන්ධයෙන් අපිට භාවිතයට ගන්න AstraZeneca Covishield එන්නත පිළිබඳ WHO OK's AstraZeneca jabs for COVID variants over 65 senuwen වාර්තා කරනවා. නව වෛරස ප්‍රභවයට මුහුණ දීම සඳහා මොකද දකුණු අප්‍රිකාවේ මේ සම්බන්ධයෙන් කතිකාවක් ආවා. කෙසේ වෙතත් the AstraZeneca Oxford COVID-19 vaccine can be used for people aged over 65 and also where coronavirus variants of concerns are circulating. මේ වෙද්දී නව ප්‍රභවයේ පැතිරෙන පාර්ශවයන්ටත් ඒ වගේම 65 ඉක්ම වූ අයටත් AstraZeneca එන්නත භාවිත කිරීම උචිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී තිබෙනවා කියන ප්‍රවෘත්තිය වාර්තා කරද්දී අවසාන වශයෙන් එක් කාටූනයක් උපුටාගෙන අපි කතාව හමාර කරනවා. ඒ අද පුවත්පතේ Friday Bullet කාටූනය. රැකගන්නවා පරිසරයම බැඳ පවුරු, චන්දෙට කලින් කෑමොර දුන්නේ කවුරු? වැලි කප කපා බිඳිමින් යයි ගංයුරු,
බේරගන්න වෙන්නේ ගස්දා සිවුරු. මේ ගම්පහ සිදුවීම අන්තිමේදී මේක ශාසනයට බාර අරගෙන තමයි ගහ බේරගන්න සිද්ධ වුණේ කියන කතාව තමයි කියපෙන්නේ. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා පානීය ජල ව්‍යාපෘති පිළිබඳ, ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති පිළිබඳ උදෑසන 7ට කතා බහේදී. බොහොම වැදගත් වේවි. සෞභාග්‍ය දැක්මේ කියවෙන කාරණේ තමයි සැමට පානීය ජලය ලබා දෙනවා, ආරක්ෂිත පරිසරයක් ගොඩනගෙනවා කියන කාරණේ. මේ පිළිබඳ සාකච්ඡා කරමු 7ට කතා බහේදී. පුවත්පත් වලින් අපි අදට සමගන්නවා.